ළමයි, මොකද මේ සද්දේ? ඈ, නිස්සද්ද වෙන්න? අද පන්ති අතු ගෑ නැද්ද ළමයි? කාටද අද පන්ති අතු ගන්න තියෙන්නේ? කොහමේ හුණු කොට්ටේම චෝක් කැල්ලෙන් මොනවත් නැහැ. කොහොමද පන්ති හදලා තියෙන්නේ? අද කාටද පන්ති අතු ගන්න තියෙන්නේ? කො ඉස්සරහට එන්න බලන්න. ටීචර් ආවා. ආ, ඔය ළමයට තියෙන පන්ති අතු ගන්න. කොයි මේ හුණු කොට්ටේ හුණු කැල්ලෙම මොනවත් නැහැ නේ මේසෙ උඩ තියලා. අතු ගාලත් නැද්ද කොහෙද හරියට? අතු ගෑ නැද්ද අද? අතු ගෑව ටීචර්. මං දෙපාරක්ම අතු ගෑවා. මේ කට්ටි කියන දේ අහන්නේ නෑනේ. එළියට ගිහිල්ලා සපත්තු ගසලා දාලා එන්නේ නෑ. ඒකයි මේ ටීචර් මේ වැලි තියෙන්නේ. ආ, ඒක වෙන්න නේද? හා හා, එහෙනම් ගිහින් ඉඳ ගන්නකෝ. ආ, හෝ හෝ, පොඩයින පොඩයි පොඩයින. ඔහම ඉන්න පොඩ. ඇයි 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 ටීචර්? ආ, මේ මම මේ නල්ලිස්ටෙක් කියන ළමයිට කැන්ඩි ඉස්සරහට. ආ, උදාර කසුන්. ආවා ටීචර්. ආ, බන්ටි තමොත්. ආවා ටීචර්. ආ, සඳුන් සමරනායක. මයිකල් පෙරේරා. කොහෙද මුන් දෙන්න? ටීචර්, මං දැක්කා ඒ කට්ටිය මේ එළියේ ඉන්නවා. ඇල්ලන්නේ නේද ටීචර්? ප්‍රින්සිපල් සර් ගාවට එක්කන නල්ලිස්ට් එක වද්දා ටීචර්. මල කෙලි අයියාකෝ ටීචර් ළමයි පෝලිං කරලා. මොකද දන්නේ? ආ, උඹලා දෙන්නට වෙනම වෙලාවක් වෙන්න. පන්ති උගන්නන වෙලාවනේ. ප්‍රත්‍යාදු ගන්න වැඩි. ඉස්කෝලේ ඇතුලේ ප්‍රත්‍යාදු ගන්න එක නවත්තන්න බෑ නේ. එළිය ගිහින් ඕනේ දෙයක්. ඉස්කෝලේ ඇතුලේ තව නවත්තපල්ලා. වෙලාවට පන්තියට ඇවිල්ලාට පල්ලා. මොකක් දන්නේ නේද ටීචර් කේස් එක? කේස් එක? කේස් එක කලාපෙන් ඇවිල්ලා ලියුමක්. 11 වසරේ ළමයි ට්‍රිප් එකක් සූදානම් කරන්න කියලා. නියමයි ටීචර්. ආහා, කටවල් වාපියව කටවල් වාපියව. ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් නෙමේ. ඒක තියෙනවා වැඩසටහන. අධ්‍යාපන කාර්යාලේ. ඒකට යන්න ලෑස්තියල්ලා. ට්‍රිප් යන්න. අයියෝ, මං හිටිය ආතල්ලක් අරන් නුවරඑළිය පැත්තේ ගිහිල්ලා එන්න පුළුවන් කියලා. කොහෙද කෑවනේ ටීචර්? හීනියට දැක්ක හීනේ එහෙම්මම සඳ බොඳ වෙලා ගියා ටීචර්. අයියෝ. ඔව්, උඹලට මේ විභාගේ අතලඟ තියාගෙන ට්‍රිප් තමයි නේ. ට්‍රිප්. ඒක මේ විනෝද චාරිකාවක්වත් අධ්‍යාපන චාරිකාවක්වත් මොකක්වත් නෙවෙයි. මතක තියාගන්න ඉල්ල හොඳට. කලාප කාර්යාලේ තියෙන එක විභාගයක්, විශේෂ විභාගයක්. ප්‍රින්සිපල් සර් තමයි මේ නල්ලිස්ට් එක දීලා තියෙන්නේ. උඹලගේ නල්ලිස්ට් එක තමයි යොන් වැටලා තියෙන්නේ. තෝරලා හොඳම ළමයි ටික මේ. ඒ කියන්නේ ටීචර්, ප්‍රින්සිපල් සර් දන්නවනේ හොඳම ළමයි ටික තෝරන්න. අපිත් ඒ ගණේට ඇතුළු වෙලා තියෙනවනේ. මං හිතන්නේ මේ ප්‍රින්සිපල් සර් දාගෙන ඉන්න කණ්ණාඩිය ගලවලා තියෙන වෙලාවක මාක් විච්ච නන් ටිකක්ද කොහෙද? අඩඩඩා, එහෙම කියන්න එපා ටීචර්. ප්‍රින්සිපල් සර්ට එහෙම නෝන්ඩි දානවද? ප්‍රින්සිපල් සර් දන්නවා 11 වසරේ ළමයි හොඳම ටික මේ තමයි කියලා. ඔව් ඔව් ඔව්, මන් දන්නේ නැති වෙයි. හොඳම ළමයි ටික 11 වසරේ ඉන්න. මාගේ කට ඉතින් අවශ්‍ය ගන්න එපා. ඒකෙන් කමන්නේ නැහැ. අනිද්දා යන්නේ. හොඳට ලෑස්තිලා වරෙල්ලා. හරිද? ඔය ඇඳුම් හොඳට හොදලා, නිල් ටිකක් දාලා මැඳලා, හොඳට ලස්සනට කොණ්ඩේ පීරලා, රැවුල් කොට ඇවිල්ලා තියෙනනම් ඒවා කපලා, ලස්සනට වරෙල්ලා ඉස්කෝලේ නම කැත කරන් විතරක් එපා වන්න ගිහිල්ලා. කාඩේ වගේ යන්න ලෑස්තිලා. ටීචර්, එතකොට අපි මොනවද අරන් එන්න ඕනේ? එතකොට ටීචර් අපි යන්නේ මොකේද? එතකොට ටීචර් අපි අතට සල්ලි එහෙම අරන් එන්න ඕනේ. පාරේ බස් වල එහෙම යනවා නම් සල්ලි එපයි. අයිස්ක්‍රීම් එකක් චොකලට් එකක් අරේ මේ කන්න සල්ලි එපයි නේ. කීයක් විතර ඉල්ලන් එන්න ඕනේද ටීචර් ගෙදරින්? ආ, කොකෝ අහකට වෙලා අහකට වෙලා. ආ, කමල මිස්. ඇයි මේ? මොකද සඳමාලි මිස් මේ ළමයි පෝලිං කරලා? ඇයි මම මොකක් හරි නහය තාන්නත් වැඩක්වත් කරාද? මුන්නේ ඉන්නේ ඉතින් 11 වසරේ කාඩියෝ ටික කියන දේ නහයට අහන්න නැති උන් මුන් ටික තමයි. මං හිතන්නේ මොකක් හරි ජඩ වැඩක් කරන්න ඇති නේ. චී 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 කමල මිස්, එහෙම කතා කරන්න එපා. අපි මේ තමයි මේ ඉස්කෝලේ 11 වසරේ ඉස්කෝලෙම ඉන්න හොඳම ළමයි ටික. අදට තේරිලා තියෙන්නේ. සඳමාලි මිස්කින් අහන්නකෝ. ලිස්ට් එකේ ඉන්න එකටම අපි. ඇත්තද මිස් මේ කියන්නේ? මුන් හොඳම ළමයි ටිකට තේරිලාද? ආයෙත් අහලා මිස්. අර මේ අපේ ප්‍රින්සිපල් සර් S2 කහන වෙලේ කණ්ණාඩිය පොඩ්ඩක් ගලවලා තමයි මේ නල් ලිස්ට් එක මාක් කළා තියෙන්නේ. ඒකයි මේ. ඉතින් අපට සර්ට කියන්න බෑනේ මේක වැරදිලා කියලා. සර් එහෙම පහතර දාලා කතා කරන එකත් හරි නෑනේ. ඉතින් ඒ හින්දා මේ සර් දීපු නල් ලිස්ට් එක. ඒක කියවනවා ඉතින්. අපි දන්නේ නැතුව මුන්ගේ හැටි. මිස් ආවේ උවමනාවකටද? ළමයි එහෙනම් මතකයිනේ කියපු දේ. දැන් යන්න. ඊගා පීරියඩ් එකට ලෑස්ති වෙන්න. ඒ අයියා රෑවනේ බස් එකේ යනවද, සල්ලි ගේනවද, මොකේද යන්නේ කියලා අපිට කියන්න බෑනේ. ඒවත් කිව්වේ නෑනේ බන් ටීචර්. ආ, දැන් මං කිව්වනේ පන්තියට ගිහිල්ලා ඉස්සෙල්ලා පීරියඩ් එකට ලෑස්ති වෙන්න කියලා. මොනවද කුටු කුටු ගන්නේ?
නෑ නෑ ටීචර්, පොඩි ප්‍රශ්නයක් ඉතිරිලා තියෙනවා. ඒකට අපිට උත්තරයක් හම්බුන්නේ නෑ. උඹලටද උඹලට ගෙවල් වල අම්මලා තාත්තලාට වැඩි ප්‍රශ්න තියෙනවා. කියපන්කො බලන්න මේ ප්‍රශ්නේ මොකද්ද කියලා. උත්තරේ අහගන්න බැරි වෙච්චි. නෑ සස සමාවෙන්න ඕන ටීචර්. අනිත්ද යන්නේ මොකේද? පාරේ බස් එකේ යනවද? එහෙමනම් අපි ගෙදරින් සල්ලි කීයක් ගේන්න ඕනේද? කීයටද යන්නේ? මොකක් කිව්වේ නෑනේ. ලෑස්තින්න කිව්ව විතරයි. ඒක මට අමතකුණානේ. මේ මිස් ආපු ඉඳ මේ අනිද්දා පාන්දර 5ට යනවා. බස් එකක් ලෑස්ති කරලා තියෙන්නේ. බත් එකක් අරන් එන්න එච්චරයි ඕනේ. පෑනයි පැන්සලයි කවකට පෙට්ටි අරන් එන්න, සීආර් පතක් අරන් එන්න. එච්චරයි. වෙන කිසි දෙයක් ඕනේ නැහැ. අන්න එහෙම පැහැදිලි කරලා කියන්න ටීචර්. අපි ගියා එහෙනම් කැපුණෝ. දම් රැජිනවත් බස් එක තෝරගන්න. නැත්තම් වෙජිටබල්. ඒ මොකක් හරි ලස්සන එකක් ඕනේ වුණා. උචක්කු මේ සීටී බෙල් නම් යන්න බෑ. ඔව් උඹලට තෝරලා තියෙන්නේ දම් රැජින, කොළ රැජින, දුඹුරු ලමිසි, කූඹියෝ ඔක්කොම පාක් කරලා තියෙන්නේ. අනිත් උදේ 5ට ඇවිල්ලා නැගපල්ලකෝ. අනේ මගේ කට. මෙහි වරවුලම යන්න. තාම මොනවා හරි අහගන්න නැතුව. මල්ලිලා, තාම මේ ප්‍රින්සිපල් සර්ුයි මිසුයි ආවේ නැද්ද? නෑයි, තාම ආවේ නෑනේ. අපිට මේ බස් එකට නැගෙනකන් ඉවසුමක් නෑ. ඔව් ඔව් මල්ලි, මේ දැම්මම නම් බස් එකට නගින්න එපා. මොකද ওই මිස් ටිකක් සැරයිනේ. අපි ට්‍රිප් ගිහින් තියෙනවනේ කලිනුත්. මිස් ආවන් පස්සේ, මිස් ඕඩර් එක දුන්නන් පස්සේ ඕකේ. හැබැයි මල්ලි මෙහෙමයි, ওই සීට් වල කුරුටු ගාන්න, පෑන් වලින් අඳින්න, ඔය කවකටු වලින් එහෙ මෙහෙ කුරුටු ගාන්න එපා. හරි, බස් එක ක්වලිටි එකට තියෙනවා ලස්සනට. එව්වා චිත්‍ර ඇඳලා අරවා මෙව කුරුටු ගාලා, කුරුටු ගී ලියලා, ආදරවදන් ලියලා, I love you ගහන්න එහෙම පලෑස් දෙන්න පවුන්න. ඔයා බය වෙන්න එපා. ඔයා හිතුවද මේ කාශ්‍යප රජුරුවන්ගේ කාලේ කියලා අපි කුරුටු ගීත අඳින්න? ඕකේ සර්, එහෙනම් ළමයිට නගින්න කිව්ව නේද? ටිකක් පරක් වෙලා තියෙන්නේ. ඉක්මනට යන්නත් එපේ. ඔව් ඔව් ඉක්මනට නගින්න කියන්න. බස් එකේ ඩ්‍රයිවර්ටත් පොඩ්ඩක් කියමු, පරිස්සමෙන් පොඩ්ඩක් චුට්ටක් ඉක්මනට යන්න කියලා. හරි, එහෙනම් ළමයි ගිහින් බස් එකට නගින්න. නැගපන් නැගපන් මයිකල්, ඉක්මනට නැගපන්. තල්ලු කරන් දෙපා යකෝ. අයිය අයිය, ඔය ඔය ඉස්සර වෑන් එකක් එනවා අයිය, බලාගෙන ඉන්න. හරි මල්ලි, හරි, ඔයා බය නැතුව ඉන්නකෝ. මොකද මොකද ඩ්‍රයිවර් මල්ලි, මොකද උනේ? දැන් හරිනේ, දැන් හරිනේ. මං කිව්වා ඉස්සර වෑන් එකක් එනවා දාන්න දෙපා කියලා. දැක්කනේ දැක්කනේ, ඒ වෑන් එක ආයේ බ්‍රේක් නැතුව. ඔයත් කොහෙද ඉස්සරහට ඇල්ලුවනේ? හරි හරි මල්ලි, මං දන්නවා ඒක. ඒ වෑන් එක බ්‍රේක් නැතුව නෑවේ. මම මොකද කරන්නේ ඉතින්? ඒක බ්‍රේක් නැතුව පල්ලමට ගියා නම් ඒ වෑන් එකේ ඉන්න මිනිස්සු ටිකත් ඉවරයි. අපි බස් එක පොඩ්ඩක් ඩැමේජ් වුණා විතරයිනේ. ජීවිත කීයක් බේරුණාද? අයියෝ, දම් රැගෙන ඉවරයිනේ. ඉස්සරහා ඉවරයිනේ. මේ වෑන් එකේ මිනිස්සු බොහොම අමාරුවෙන් බේරුණේ. දම් රැගෙන ඩ්‍රයිවර් අය, ඔයා නම් පට්ට ඩ්‍රයිවර් කෙනෙක් ඈ. දැන් මොකද කරන්නේ මල්ලි? මෙහෙම යන්න පුළුවන්ද මේක බේරුමක් කරගෙන? අපට පරක් වෙලා තියෙන්නේ. ඩ්‍රයිවර් මල්ලි, අපට බැරිද මේ වෙන වාහනයක් ඇරේන්ජ් කරලා දෙන්න? නැත්නම් අපි පාරේ බස් වල යන්නද? පැය භාගයක් පරක්කුයි දැනට. අද කොහෙද ඉතින්? වෙලාවටම ටීචර් දම් පාට සාරියකුත් අඳගෙන ඇවිල්ලානේ. ඒ හින්ද තමයි මොකක් හරි හුටපටයක් උනේ බස් එකට. අනේ මගෙන් මොකුත් නාහිටපන් හිච්චෝ. මං කියන්නේ ඉතින් දම් පාට සාරිය. ඔව් ඔව් ඈ, බස් එකක් දම් පාටනේ. එක්කෝ වයඹ ළමිස්සුවත් තෝරගන්නයි, ටීචර් එක්කෝ සාරිය මාරු කරගෙන එන්නයි. ඒ හින්ද තමයි මේ අද අකර තැබ්බියකට මුණ දෙන්න සිද්ධ වුනේ. දැන් ඉතින් පාරේ බස් වල යන් ටීචර්. මල්ලි, එහෙනම් ඕක ඔයාලා බේරුමක් කරගෙන එන්න. අපිව අවසානට ගන්න. අපි පාරේ බස් වල යන්න. මේ වරේ යන්න දැන්. උඹලටත් ඕනේ උනේ දම් රැජිනමනේ. දම් රැජින දැන් මග දාලා සීටීබී රැජිනක යන්. වරෙල්ලා යන්න. උඹලා කැමති උනේ නැහැනේ සීටීබී එකෙන්ද? දැන් යමල්ලකෝ සීටීබී එකේ.